අපි මේ කතා කරන්නේ මහා දවන්ත පවුරු බැඳගෙන මහා දවන්ත තාප්ප ඇතුලේ මහා ලොකු ගේට්ටු දාගෙන කෝටි ගණන් සුරසැප විඳින යාන වාහන පාවිච්චි කරන කොළඹ හතේ ඇතම් තිරිසනුන්ගේ ක්‍රියාවලිය පිළිබඳවය. අදවන විට මේ වෙද්දී මරණයට පත්තුණු ගිනි තබාගෙන හෝ ගිනි තබා මරණයට පත්වා යයි කියන 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ මිහිදන් කළ සිරුර යලි ගොඩගෙන යලි මරණ පරීක්ෂණය තබන්නට නියෝග කර තිබෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ තවත් අලුත් කතා රැසක් අපි දැන් හෙළිදරව් කරනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේදී සිටි තරුණියන් දෙදෙනෙකු අබිරහස් අන්දමින් මෙයා මේ සිද්ධි දෙකක් මීට පෙර සිදු වෙලා තිබෙනවා. ඊට අදාළව දැන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා එක් තරුණියක් දුම්රියට පැන මිය යනවා. අනික් තරුණිය හදිසි රෝගාබාධයකට ලක් වෙලා මිය යනවා. ඉන් පස්සේ තමයි මේ 16 හැවිරිදි බාලවයස්කාර දැරිය ගිනි තබාගෙන සිය දෙවි හානි කරගත්තාද නැත්නම් ඇයට ගිනි තැබුවාද කියන ප්‍රශ්නය මත වුණු තුන්වෙනි මරණය වාර්තා කර තිබෙනේ. මේ වෙද්දි මේ දැරිය ගිනි තබාගෙන ජීවිතය හානි කරගන්නට තරම් හේතුවක් තවමත් අනාවරණය වෙලා නැහැ. රිෂාඩ් බදුරුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි මේ දැරිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වැටුප් මුදලක් ලබා නොදී තිබෙන බවට අනාවරණ වෙනවා. දැරියගේ මාසික වැටුප් මුදල් ලෙස ලැබිය යුතු දීමනා සියල්ලම ලබාගෙන තියෙන්නේ ඇයව මෙහෙකාර සේවය සඳහා රැගෙන ආපු ශංකර් නැමැති තරව්කරු කියලා මේ වෙද්දි පොලිසිය හෙළිදරව් කරගන්නවා. මේ ශංකර් කියන පුද්ගලයා අගරපතන ප්‍රදේශයේ බැංකුවක තිබූ ගිණුමක මේ වෙද්දි පොලිසිය මේ සම්බන්ධ බැංකු වාර්තා සහ දත්ත සියල්ල හෙලිදරව් කරගෙන තිබෙනවා. රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මුදල් බැර වෙලා තියෙන මේ ගිනුමට කියලා මේ වෙද්දි තොරතුරු හෙලිවි හමාරයි. කොහොම වුණත් දැරියගේ මව ශංකර් නැමැත්තාගෙන් රුපියල් 30000ක මුදල් ලක් ලබා ගන්නවා. මේ ණය මුදල ගෙවා ගන්න බැරි වුණු හින්දා 15 හැවිරිදි දිනිය මෙහෙකාර සේවය සඳහා මාස දෙකක කාලයකට ලබා දෙනවා. මේක පැහැදිලිව මේ අම්මලත් කරලා තියෙන මේ දැරියෝ විකිණීමක්. අර අයියා කෙනෙක් ඇවිල්ලා කතා කරනවා මගේ නංගි වෙනුවෙන් කොන්ද පණ ඇති තියෙන එවුන් නම් තමන්ගේ නංගිව දීලා විකුණගෙන කන්න යන්නේ නැහැ. ඒ නිසා 6-4 තීර අතපය තියෙන 6-4 තීර අතපය තියෙන එවුන් විදිහට අයියට වගේ කීමක් තිබුණා මේ කෙල්ලගේ ජීවිතේ බේරගන්න තමන් ඉදිරිපත් වෙන්න. කොහොමනත් ඒ කතාව පැත්තකින් තියමුකෝ. ශංකර් මේ දැරිය හිටපු අමාත්‍ය රිෂඩ් බදුරුදීන්ගේ නිවසට ගේන්නේ උතනින් පස්සේ. ඊට පස්සේ මේ දැරිය මැරෙනකම්ම මේ නිවසේ මෙහි කාර සේවය යොදවලා තියෙනවා. ඇයව ක්‍රූර වදහිංසාවන්ට සහ ලිංගික අතපරයන්ට ලක් වෙලා තියෙනවා කියලා පොලිසිය හෙළිදරව් කරනවා. අම්මට ගත්ත කෝල් එකෙන් කියනවා මට කොස්සෙන් ගහනවා කියලා. අම්මා ඒ පිළිබඳ විමසනකොට කියනවා නෝනාට මේයා එකට එක කියාගෙන යනවා කියලා. කොසු කැඩෙනතුරු ඇතම් අවස්ථාවන් වලදී පහර කෑම් වලට පවා ලක්ව තිබුණු බව අනාවරණය වෙලා තිබෙනවා. මේ දැරිය මිය ගියපු තැන භූමි තෙල් බෝතලයක් සහ ලයිට් ට්‍රක් පොලිසිය හොයා ගන්නවා. දැන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. හැබැයි තාත්තා කියන්නේ මේ දැරිය ගිනි කූරක් පත්තු කරන්නත් හරිම බයයි කියලා. කොහොම හරි දැරියගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වෙද්දි තවත් දූෂණයට ලක් වුණු තරුණියක් කතාව එළියට දානවා. ඒ අනුව මේ වෙද්දි රිෂාඩ් බදුරුදීන්ගේ බිරිඳ මාමණ්ඩිය තරව්කරු මස්විනා මේ අයව රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා දෙනවා. ඒත් එක්කම තමයි මේ වෙද්දි වාර්තා වන නවතම දත්ත වාර්තාවලට අනුකූලව දැරියගේ සිරුර යලි ගොඩ අරගෙන පරීක්ෂා කරන්නට කියන කාරණේ දැනුම් දෙනවා. ඒත් එක්කම මේ වෙද්දි රිෂාඩ් බදුරුදීන්ගේ බිරිඳ ඒ වගේම අනිකුත් තිදෙනා අගෝස්තු 9 වනදා දක්වා කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කරනවා රිමාන්ඩ් කරන්න. එහෙම නැත්නම් ආරක්ෂිත බන්ධනාගාරගත කරන්න. මේ වෙද්දී ඇයගේ මරණ පරීක්ෂණයේ යලිත් වතාවක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ මේ දැරිය හා සම්බන්ධයෙන් සිදු වුණේ කුමක්ද කියන දේ අනාවරණය කරගන්න. පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙනවා මේ දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන කාලවකවානුව ඇතුළතදී කට උත්තරයක් ගැනීමට හැකියාවක් ලැබුණේ නැද්ද? මොකද්ද මෙතනදී සිද්ධ වුණේ කියන කාරණය පිළිබඳ හෙළිදරව්වක් කරගන්නට තරම් කිසිවෙකුට කශේරුකාවක් තිබුණේ නැද්ද? ඒ පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා. කොහොමුණත් රිෂාඩ් බදුරුදීන්ගේ නිවසේ මෙහි කාර සේවය යොදවලා හිටිය දැරිය පිළිසීමියාම සම්බන්ධයෙන් මේ වෙද්දි පුද්ගලයෝ 30 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොහොමුණත් මීට කලිනුත් බදුරුදීන්ගේ නිවසේ මෙහි කාර සේවයේ හිටපු තරුණියන් සහ දැරියන් 11 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබිලා පොලිසිය පුළුල් පරීක්ෂණ දියත් කරන බව තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අධිකරණ රැඳවුම් නියෝග ලැබූ රිෂාඩ් බදුරුදීන්ගේ බිරිඳ මේ වෙද්දි රඳවා ගැනීමේ ප්‍රශ්න කිරීම සිදු කර තිබුණා. කොහොම වුණත් මේ කතාවත් ඔබ අහන්න. මේ දැරිය රාත්‍රී කාලේ රඳවලා තියෙන්නේ අඩි 6ක් දිග අඩි 4ක් පළල කළුවර කාමරයක.
පොලිසිය මේක පරීක්ෂා කරනවා මේ කාමරය නිවසින් පිටත වෙනම ස්ථානයක පිහිටලා තින්නේ මේක බල්ලෙකුටවත් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි එහෙමවත් ඉන්න තරම් වාතාශ්‍රයක් ආලෝකයක් නැති ඉඩකඩක් නැති මේ වගේ පුංචි අඩි 6යි 4යි තියෙන හදපු කාමරයක ඇයව රඳවලා තිබුණේ විදුලි ආලෝකයක්වත් නැතුව මුන් කොළඹ හතේ හිටියට තමන්ගේ ගෙදර කණ්ඩ බොන්න මහන්සි වෙන මේ දරුවන්ට මේ වගේ ත්‍රිසං විදිහට සලකන්නේ උන්නම් මුගේ කොළඹ හතේ ඇති ගරුත්වය මොකක්ද මේකේ බල්ලෙකුටවත් ඉන්න පුළුවන් එකක් නෙමෙයි මේකේ විදුලි පහන් නැහැ රාත්‍රී කාලයේදී අවශ්‍යතාවක් ඇති වුණොත් දැරිය ආලෝකය ලබාගෙන තියෙන්නේ කඩදාසි කැබලි වලට ගිනි තබාගෙන කියලාත් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා කොහොම වුණත් අදාළ දැරියට ඉතාමත් සාහසික අන්දමින් සලකා තිබෙන බවට තමයි මේ වෙද්දි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ කෙසේ වෙතත් මේ ආකාරයෙන්ද අනිකුත් දැරියන්ටද සැලකුවේ කියන ප්‍රශ්නය දැන් මතුවෙමින් පවතිනවා අහම්බුල් ලෙස මේ දේවල් පිළිබඳ තොරතුරු මේ සිද්ධියක් නිසා එළියට ආවත් මීට කලින් දෙදෙනෙකු මිය ගියා දුම්රියට පැනලා එක්කෙනෙක් මැරුණා අනිකුත් රෝගාබාධ තත්වයකින් තව එක්කෙනෙක් මැරුණා තවත් තරුණියක් දූෂණය කර තිබුණා කියන කාරණේ ආවා මේවා ඒ කාලවල වල ඇමතිකම් හයියෙන් මුන් හංගගෙන ඉන්නේ නැති කියන කාරණේ තමයි අපිට බොහොම පැහැදිලිව පේනෙන්නට තියෙන්නේ හැබැයි අද වෙද්දි මේ කාරණාව හෙළිදරව් වීම ඉතාමත් වැදගත් මෙහි කාර්යයන් 11 දිනකු ගෙනවිත් බාර දීලා තියෙනවා අදාළ පෙර කිව් තරව් කරු විසින් ඒ අදාළ 11 දිනා බාර දුන්නායින් පස්සේ ඉතිරි තරුණියන් 8 දෙනෙකු කිසියම් ආකාරයේ ලිංගික අතපරයකට හෝ වෙනම් පහර දීම් වලට අඩන්තේට අම්මට ලක්විය ඇද්දයි සෙවීම සඳහා මේ වෙද්දි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව කොළඹ දකුණු කොට්ටාෂ ළමා සහ කාන්තා කාර්යාංශ නිලධාරීන් සමග එක් වෙලා දැරියන් 8 දෙනාගේ සහ ඔවුන්ගේ මව්පියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. මේ වෙද්දි විමර්ශන වලින් විවිධ කාරණා හෙළිදරව් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මීටත් අමතරව මතු කළ ගත යුතු අනෙක් කාරණේ තමයි මීට කලින් සමහර ගෙවල් වල කොල්ලෝ මැරුණා දේශපාලනඥයින්ගේ ගෙවල් වල ඒකත් තියෙනවා මේ හැම දෙයක් පිළිබඳවම පුළුල්ව විමර්ශනය කිරීම අත්‍යවශ්‍යයි මක්නිසාදයක් පක්ෂපාත කුමක් වුණත් මේ ආකාරයෙන් දරුවන් මිය යාම හා සම්බන්ධ සිදුවීම් සිද්ධ වෙනවා නම් ඒවට අදාළ වුණු බොහොම පැහැදිලි ක්‍රියාත්මක වීම සිදු විය යුතුයි විශේෂයෙන්ම රිෂාඩ් බදුරුදීන් මේ වෙද්දි රෝහල්ගත වෙලා තිබෙන කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දුන් උපදෙස් මත තමයි මේ අදාළ ඔහු රෝහල්ගත වීමක ඉන්නේ කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ 52 වෙනි මාට්ටුවේ බදුරුදීන් ප්‍රතිකාර ලබද්දී රෝහලේ ඔහු වෙනමම වැසිකිළියක් භාවිත කරලා තියෙනවා. මේ සැක්කාර හිටපු ඇමතිවරයා සෑම දිනකම මේ වැසිකිළිය පාවිච්චි කිරීම සිදු කර ඇති අතර ඔහු වැසිකිළිය යන සෑම මොහොතකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් ඔහු ගැන විමර්ශනයෙන් ඉන්නවා. ඉක්ොත් 24 වෙනිදා ඔහු වැසිකිළියට ගොස් ඇති අතර ඒ යන අතරතුරේ කොළගුලියක් අත්ලමත රහසිගතව රඳවාගෙන යන අයුරු බුද්ධි නිලධාරීන්ට පේනවා. මේ ගැන අවධානයෙන් හිටපු බුද්ධි නිලධාරීන්ට දැකගත වෙලා තියෙන්නේ රැගෙන යන කොළගුලිය වැසිකිළියේ සුළං කවුළුවකින් පිටතට විසිකරනවා කියලයි. ඒ විසිකරන ලද ගුලිය පරීක්ෂා කිරීමේදී එහි බෙහෙත් පෙති කිහිපයක් සුවාගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට වෛද්‍යවරුන් විසින් නියම කරන ලබන බෙහෙත් නිසි ආකාරයෙන් ඔහු පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා රෝහල් වෛද්‍යවරයා විසින් මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර අවසන් කිරීමට කටයුතු කළ අතර මන්ත්‍රීවරයාට රෝහල් ප්‍රතිකාර දීම නතරකොට නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යන්න නිර්දේශ කරනවා. ඒ නිසා මේ කාරණාත් එක්ක බොහෝම තොරතුරු රසක් ඉදිරියේදී හෙළිදරව්වේ කියලා අපි විශ්වාස කරනවා. මේක ජාතිවාදී ප්‍රශ්නයක්වත් මේක මේ මුස්ලිම් මිනිසුන්ට ගහන කතාවක්වත් නෙමෙයි. මොකද දෙමළ දැරියක් මිය යන්නේ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ගෙදර. ඒ නිසා සමස්ත රටකම වගකීම යුතුකම් බවට පත් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර ගැනීමයි.